ලෝකේ හොඳ කරන්න බැහැ කිව්ව ලෙඩ විශාල ප්‍රමාණයක් සුව කරන්නේ අත් දෙකින් විතරයි. ආරාධන ආවා ප්‍රංශයෙන් ආවා ඉතාලියෙන් ආවා ඒ වගේම නෝර්වේ වලින් ආවා ඇමරිකාවෙන් පවා ආවා. මම ඒගොල්ලන් විමසනවා ඇයි ඕගොල්ලෝ ඔච්චර දක්ෂ වෛද්‍යවරු විද්‍යාව මහා දියුණු යුගයක නවීන විද්‍යාව කියන්නේ මේ නවීන වෛද්‍ය විද්‍යාවට ඕක සුව කරන්න බැරිද? ඒගොල්ලෝ කියන පුළුවන් නම් ඉන්නේ නැහැ. විශාල සත්කම් වලට යන්න කියනවා. හැබැයි සත්කම්ෙන් පස්සේ ඇවිදින්න බැරි වෙයිද කියලා වෛද්‍යවරු කියන්න බෑ කියලා කිව්වා. නෝර්වේ ඉඳලා ආපු ජාතිකයෙක් මට කිව්වා එක රෝගියෙකුට ලංකාවේ මුදලින් 650,000 දෙනවා. ඔබතුමාට දවසට බලන්න පුළුවන් 30ද 40ද ඒ ඔක්කොම ලෑස්ති කරලා දෙනවා. බාහිර ප්‍රතිකර්මයෙන් අභ්‍යන්තරයේ තියෙන මේ මිනිසාගේ මේ මහා දැවැන්ත මේ ලෝකෙම තියෙන බුද්ධිමතාගේ මේ ශරීරය තමයි මම මේ මේ අපි කියන ඩිවලොප් කරන්නේ. සමහර පල්ලි තියෙනවා පල්ලිවල ෆාදර්ස්ලට සිස්ටර්ස්ලට පල්ලියේ පූජාවල් තියාගන්න බෑ. ඒගොල්ලෝ අපේ හාමුදුරුවරුන්ට පූජා කරලා තියෙනවා හාමුදුරුවන්ගේ පිරිත් බල මහිමයෙන් ගිහින් කරගෙන ඉන්නේ කියලා. දීර්ඝායුෂයේ තරම් තවත් දෙයක් මිනිස්සුන්ට නෑ. අසංග ලයිව් අයිබෝන් ආයුෂ බොහෝ වේවා කියලා ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මීට පෙර වැඩසටහන් කීපයක්ම අපි අපේ වෛද්‍යාචාර්යතුමන් සමග පැවැත්තුවා. විශේෂ ඉල්ලීමක් මේක ප්‍රේක්ෂකාගාරයේ විශේෂ ඉල්ලීමක්. ඔබ රෝගීන් වෙලා ඔබ රෝග නිසා සමහර වෙලාවට මුළු පවුලක් පවුලේ 6-7 දෙනෙක් එක රෝගියෙක් නිසා එක රෝගයක් නිසා ජීවිතේ විශාල කාලයක් වසර ගණනාවක් පීඩාවට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අනාගතය පිළිබඳව බලාපොරොත්තු නැති වේදනාවකින් මේ වර්තමානයේදී ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශාල ප්‍රතිචාර ලැබුණු වැඩසටහන් කීපයකට පස්සේ අපි නැවතත් සූදානම් වෙනවා අපේ වෙද නිල වෛද්‍ය විශේෂයෙන්ම වනසිංහ නිල පරම්පරාවේ අපේ එල් අමරනන්ද වෛද්‍යචාර්යතුමත් සමග අදත් විශේෂ සාකච්ඡාවක් පවත්වන්න. ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්නවා. හුඟක් දිනක් අහලා තිබුණා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් විදිහටම මට යොමු කරලා ඔබතුමා සුව කරන රෝග පිළිබඳව තව ටිකක් පැහැදිලි කරන්න කියලා. මොකද සමහර වෙලාවට ඔබතුමා එක ලෙඩක් සඳහන් කරාම ඒ වගේ වෙනත් රෝගයක් තියෙන කෙනෙක් හිතනවා අනේ මට සුව වෙන්න බැරිද, අනේ මගේ දෙමෝපියොන්ව මගේ අම්මා තාත්තා සුව කරන්න බැරිද, මගේ දරුවා සුව කරන්න බැරිද කියලා. ඒ නිසා අද අපි මේ පළවෙනි ප්‍රශ්නය යොමු කරලා තියෙන කෙනා මම නම් සඳහන් කරන්නේ නැහැ. ඒ අයගේ ඒක ඒ අයගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන නිසා අපි කියමු මොනවද කියලා වෛද්‍යාචාර්යතුමනි රෝග. ඔව් අසංග මහත්තයා ඒක හොඳයි. සියලුම රෝග තමයි. එතකොට හිසේ රෝග, ඇසේ රෝග, කාච දාලා නම් ඇස්වලට එන්න එපා, කන් නොඇසීම, ඒ වගේම උගුර ආශ්‍රිත රෝග, ඒ කියන්නේ ENT රෝග, ඒ වගේම උගුර කරනාසය සම්බන්ධ රෝග, ඒ වගේම හදවත් රෝග, ඒ වගේම උදරාබාධ, ස්ත්‍රී පුරුෂ හැමෝගෙම පුරුෂයින්ගේ අප්‍රාණිකත්ව රෝග, ඒ වගේම ස්ත්‍රීන්ගේ ඒ සෑම රෝගයක්ම උදරාශ්‍රිතව රෝග, පාකින්සන්, ලියුකේමියා, ආතරයිටිස්, ඉරුවාරදය, ඇදුම, හතිය, ගැස්ට්‍රයිටිස්, ඒ වගේම ෂුගර්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, මේක නම් හරියට එනවා මාගවට සකවාදය. දැන් අද කාලේ තියෙන්නේ ඕක. ඉතින් ෂුගර් බෝන ඕන රෝග නිසා තමයි හුඟක් අය දුක් විඳින්නේ. ඔව් බෝන ඕන රෝග. ඉතින් බෝන රෝග වශයෙන් නම් ඉතින් මෙහෙට කවුරුත් මට කියන්න බෑ එන්න කියලා. ඉතින් උන කැස්සේ ඉම්බිරිස්සස්සේම ඉතේවා. ඉතින් ඒකට ප්‍රතිකාර හැමදැනම තියෙනවා. වෛද්‍යචාර්යතුමනි සමා වෙන්න. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ කොන්දේ ආබාධ. ඔව් කකුල් ආබාධ, අත්පයවල ආබාධ සහ විශේෂයෙන්ම මේ බෙල්ල සහිත ආබාධ. බෙල්ල උස්සන්න බෑ, බෙල්ල හරවන්න බෑ. මේක මේ අර නිදි උලුක්කු වගේම නෙමෙයි, දීර්ඝ කාලයක් මේවෙන් පීඩා විඳින විශේෂම කොන්දේ ආබාධ. මේ ජෙල් එක හැමෙහෙ වෙලා කියනවා, විශාල සත්කම් වලට යන්න කියනවා. හැබැයි සත්කම්ෙන් පස්සේ ඇවිදින්න බැරි වෙයිද කියලා වෛද්‍යවරු කියන්න බෑ කියලා කියනවා. එහෙම රෝගීන්ට මොකද දෙන්න තියෙන්නේ? ඔව් 50 තියෙන රෝගීන්, ඒ කියන්නේ අනිකුත් වෛද්‍ය ක්‍රම වගේ. නමුත් මෙහෙට එනවා දැන් තෙරපි, සුසුම්නාව කැඩිලා බිඳිලා නම් විනාශ වෙලා නම් ඇත්තටම එන්න එපා කියලා තමයි මට කියන්න වෙන්නේ.
මේ මොකද ඒගොල්ලන්ගේ කොන්දේ ඉඳලා පහළටම පර නැතුව යනවා කැඩිලා බිඳිලා තිබුණොත් බෑ නමුත් මම මගේ අනුකම්පාවද ඒ කියන්නේ මගේ නෙමෙයි මගේ නෝනා කිව්වා ඒ වගේ රෝගීන් කීප දෙනෙක් ආපුවම මම ඔක්කොම හරවලා හරවලා යවපම ඒක තරුණ ළමෙක් ආපුවම නෝනා කිව්වා මොනව හරි කරලා මෙයාව හොඳ කරලා දෙන්නම වෙනවා ඔයාට කියලා මට එහෙම අභියෝගයක් දුන්නා. ඉතින් මං ඒ අනුකම්පාව මත සාමාන්‍ය දුරට ගත්ත කකුලක් උඩට උස්සන්න පුළුවන් ඒ වගේම ඇදගෙන හිටගෙන යන්න පුළුවන් ප්‍රමාණයට ගත්තට අනිත් එක මම ඉල්ලා සිටිනවා එහෙම සුසුම්නාවේ තුවාලයක් වෙලා සුසුම්නාව කැඩිලා කොන්දෙන් පහළ හිරිය සහ නොදැනුවත්කම තියෙනවා නම් ඇත්තටම එන්න එපා. අර ඒ ඉල්ලීම මත මං ඒක කළා. නමුත් කොන්දේ තියෙන අනිකුත් ඒවා කියන්නේ ස්නායු තෙරපීම් ස්නායු සිරවීම් ඒ වගේ දේවල් අස්ථිවල යම් යම් එහාට මෙහාට වීම් මට කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය නම් සිය ගණන් එනවා හැමතිස්සෙම. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලොන් ඉතින් සුවය ලැබලම තමයි යන්නේ. දැන් විශේෂ දින එහෙම තියෙනවද මේ අයට රෝගීන්ව මේ යම් යම් අංශවලට කොටස් කරලා දෙනවද රෝග අනු ඔබතුමා ප්‍රතිකාර කිරීමේදී? ඔක්කොම දැන් මෙතන ඒකත් එහෙම තමයි අසංග මහත්තයා. මොකද මෙතනදී දැන් ඉස්පිරිතාලේක නම් අපි දන්නවා එක එක වර්ගවල රෝගීන් එක එක තැන්වල තියෙනවා. මෙතනදී එහෙම නෙමෙයි. ඇවිද ගන්න බැරි කෙනා, අංශභාග රෝගී, ඇස නොපෙනෙන කෙනා, කන් ඇසෙන්නේ නැති කෙනා, වකුගඩු ආබාධිතය, හදවත් ආබාධිතය ඔක්කොම එකට එන්නේ. ඉතින් ඒ නිසා මේ ඔටිසම් දරුවා පවා එකට එන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී එහෙම එකක් නැහැ. ඔක්කොම එකට එනවා. වින්වින් මැෂින් නැහැ. නමුත් රෝග නිරීක්ෂණය කරද්දී, රෝගියට ප්‍රතිකාර කරද්දී, ඒ රෝගියට අදාළව තමයි ප්‍රතිකාරය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අසංගමත ඇහුවේ මොකද්ද මට කියලා. ඔව් දැන් මං අහන්නේ මේ දැන් විවිධ රෝගින් සමාල්ලාවට අපි කියනවා අද බෙහෙත් කරන්නේ මේ සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් තියෙන කට්ටියට විතරයි. එහෙම වෙන් කිරීමක් නැහැ. එහෙම වෙන් කිරීමක් නැහැ. එන්න බුල. හැබැයි සඳුදා, සිකුරාදා, පෝය වගේ දවස්වලට අපි බෙහෙත් කරන්නේ නැහැ. හේතුව තමයි මට එක නිමාඩුවක් හරි ගන්න අවශ්‍යතාවය තියෙන නිසා. මම අහන්න හැදුවේ ඔබතුමා සාමාන්‍යයෙන් ප්‍රතිකාර පටන් ගන්න කීයටද අවසන් කරන්න කීයටද කියලා. ඔව්. දැන් ඊයේ පෙරේදා ඉඳලා නම් අපේ නෝන මගේ තෙහෙට්ටුව ගැන හිතලා බලලා සාමාන්‍යයෙන් රෑ 10:00 11 විතර වෙනකොට අවසන් කරන්න මට ඒ මූලික සැලසුම හදලා දෙනවා. හැබැයි ඒ ඊයේ පෙරේදා විතරයි. මොකද මේ ඉදිරියට උත්සව කාලේ වෙන නිසා විවේකයක් අත්‍යවශ්‍ය නිසා ඒකට නිරෝගීතාවය මමත් රැක ගන්න ඕන නිසායි මං හිතන්නේ මට නෝනා එහෙම හදලා දෙන්නේ. නමුත් ඒ ඊයේ පෙරේදා වෙනතුරු මම උදෑසන 8:00 පටන් ගත්තොත් පාන්දර 3-4 වෙනකන් මේ මගේ නිල වෙදකම කරගෙන යනවා. ඒ වගේම මම සමහර වෙලාවට උදෑසන 10:00 ආරම්භ කළත් අර හවස අර නැවත අලුයම පාන්දර 2:00-3:00 විතර වෙනකම් වෙනවා. නමුත් මේ මම ජූලි මාසේ එක දිගටම දවස් 2-3 කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් මට බේරෙන්න බෑ. පිරිස පිරිලා ඉතිරිලා ඉතින් මම කොච්චර කිව්වත් මේගොල්ලෝ පිට වෙන්නේ නැහැ. රෝගියෙක්ව මට මෙතනින් එලවන්න නම් බෑ කවදාක්වත්. මොකද අපි ඒ අයගේ වැරද්දක් තිබිලා කිව්වත් යන්න දැන් ඔයාව ගන්න වෙන තැනකට යන්න මෙන්න ස්පීතාල කියලා ඕක කරගෙන කියලා නෑ. අඬ මගේ ගාවටම ඉන්නවා. ඉතින් ඕක තමයි ඉතින් ඒ සත්‍යතාවය. දැන් කලින් වැඩසටහන නරඹපු කීප දෙනෙකුත් අපෙන් අහලා තිබුණා දුරකථනයේ ඉතාම කාර්ය බහුලයි. විශාල පිරිසක් රෝගීන් ඉන්නවා. දින ගණන් සමහර අය මෙතන ඇවිල්ලා ඉන්නවා අංක ලබා ගන්න වගේ. සමහරු පොඩි බයකුත් මවලා තියෙනවා. ඉතින් හුඟක් දුර ඉඳලා එන රෝගීන්නේ සමහරලා ලංකාවේ එහා කෙළවරේ ඉඳලා මෙතන වත්තලට එන්නේ. ඔව් සමහර ඒක නම් මමත් කියන්න ඕනේ. මට ඒක කවදාකවත් කියන්න බැරුව ගියා. පැහැදිලි. ඉතාම හොඳ මං හිතන්නේ ඒක තමයි මූලිකම ප්‍රශ්නේ. දැන් විදේශ රටවල් වෙන්නොත් හරියට එනවා. ඔව්. අය එනවා. ඒතකොට ඒ වගේම මෙතනට සාමාන්‍ය අය විතරක් නෙමෙයි අසාමාන්‍ය පුද්ගලයෝ එනවා. නොයිකුත් නිලධාරි මහත්තුරු, නොයිකුත් ආචාර මාචර වෛද්‍යවරු පවා එනවා. ඉතින් මෙතනදී තියෙන මේ අපි කියලා තියෙන්නේ නම්බරයක් ගන්න ඕන නම් රෑට එන්න, රෑට ඇවිත් පහුවෙනිදා උදේ වෙනකොට නම්බරය අරගෙන යන්න.
කියන්නේ අර පිරිස අපි ගන්න සීමා පිරිස එකතු කර ගන්නක. ඊට පස්සේ මේ විදිහට මිනිස්සු පුරුදු වුණා හැඩ ගැසුණා. නමුත් අසංග මහත්තයා මෙතනදී අසංග මහත්තයා උදාහරණයක් ගත්තොත් මම අසංග මහත්තයාට ඕනේ බදාදට ඇවිත් මාව බලා ගන්න. මගෙන් පෙන්න ගන්න. නමුත් අසංග මහත්තයා අසංග මහත්තයට දැන් තියෙන තත්ත්වෙ උඩ බදාදට ආවොත් අසංග මහත්තයට හම්බ වෙන්නේ ඊළඟ බදාදට තමයි නොම්බරේ. එතකොට අසංග මහත්තයා මොකද කරන්නේ? අසංග මහත්තයා බ්‍රහස්පතින්දත් එනවා. බ්‍රහස්පති නෑ අසංග මහත්තයා ඊළඟ බදාදත් ආයෙ එනවා. හැබැයි අසංග මහත්තයා මෙතනට එන වෙලාව අනුව අසංග මහත්තයාට එදාටත් නොම්බරේ නැතුව යනවා. ඒ කියන්නේ අසංග මහත්තයා එතකොට සමහරවිට ඉරිද දිනෙට වැටෙනවා. එතකොට අසංග මහත්තයා කල්පනා කරනවා මම පළවෙනි වතාවේ ආවා බදාදට එන්න කිව්වා. බදාද ආවා දැන් ඉරිදට එන්න කියනවා. එතකොට මොකද්ද මේ හේතුව? එතකොට අපි කියනවා ඔයා බදාදට ආපු වෙලාවමදි මේගොල්ලෝ සෞන්දයිඳගෙනම පොලිමට හිටියා. සෞන්දයිඳලා. ඒ කියන්නේ අසංග මහත්තයා ඒගොල්ලන්ට මගේ මෙතනට ඇවිල්ලා මගෙන් ප්‍රතිකාර ගන්න ඕන නම් දැන් අපි හිතමුකෝ ඉරිදා නම්බර් එකක් ගන්න ඕන කෙනා ඇත්තටම දැන් බ්‍රහස්පතින්ද විතර එන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ තරමට පිරිස වැඩි නිසා ඉතින් අපි කියලා නෙමෙයි. ඊට පස්සේ දැන් ඇත්තනේ අසංග මහත්තයා දැන් අසංග මහත්තයා යන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ අසංග මහත්තයා කියනවා නෑ මගේ වයිෆ්ටනේ අසනේකේ තියෙන්නේ. මම මේක කොහොමරි මැරෙලා හරි කරගන්න ඕනේ මං ඉන්නවා. ඉඳලා අසංග මහත්තයා ඊළඟ දවසේදී අර නොම්බරේ අරගෙන ගෙදර ගිහිල්ලා නොම්බරේට අනුව දිනේට ඇවිල්ලා අසංග මහත්තයා ප්‍රතිකාර කරගන්නවා. දැන් ඒක තමයි ක්‍රමවේදය. දැන් වෛද්‍යාචාර්යතුමාට මේ මේ එළියේ මේ වගේ විශාල පොලිමක් හැදෙද්දී එළියේ කවුරුන් හෝ දවස් ගාණක් ඉඳලා නොම්බරයක් ගන්න බැරි වෙලා ඒ අයගේ වේදනාව විවිධ විදිහට පිට කරනවා වෙන්න පුළුවන්. දැන් ඔබතුමා මෙතන කරන්නේ විශාල මෙහෙවරක්. එතකොට මේකෙන් ඔබතුමා පීඩාවටපත් නොවී ඔබතුමාගේ දින ගණනාවක් නිදිව අරජිතව සේවය කරන කාර්ය මණ්ඩලය පීඩාවටපත් නොවී එන අය පීඩාවටපත් නොවෙන්න මේක කරන්න ඔබතුමාට මේ මං අවස්ථාවක් ලබා දුන්නොත් ඔබතුමා ගාවට එන රෝගීන්ට යමක් කියන්න ඒ ඇයට යම් පණිවිඩයක් දෙන්න මේක කරන විදිහ ගැන තව චුට්ටක් යමක් කියන්න කියලා ඔබතුමා මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ ඇයට? ඔව් මම කියන්නේ ඉවසීමෙන් ඉන්න. මොකද කිසිම තැනකින් මේ මේ මහත්වරුන්ට මේ නෝනාවරුන්ට රෝගී සුව කරන්න බෑ. රෝගයක් සුව වෙන්නේ නෑ. මොකද මම දන්නවා හැම රටකින්ම එන්නේ එනවා ඒ රෝගීන්. එතකොට මේ මේ රෝගීන් මම ඒගොල්ලන්ගේ විමසනවා ඇයි ඕගොල්ලෝ ඔච්චර දක්ෂ වෛද්‍යවරු විද්‍යාව මහා දියුණු යුගයක නවීන විද්‍යාව ඒ කියන්නේ මේ නවීන වෛද්‍ය විද්‍යාවට ඕක සුව කරන්න බැරිද? ඒගොල්ලෝ කියන්නේ පුළුවන් නම් එන්නේ නැහැ. එහෙමයි කියන්නේ. ඉතින් එහෙ ඉඳලා මෙහෙ එනවා. ඒගොල්ලන්ට අපි යම් යම් සහන දෙනවා. නමුත් ඒගොල්ලෝ සතියකට මෙහෙ ඇවිල්ලා සතියෙන් ප්‍රතිකාර අරගෙන සතියෙන් සුව වෙන්නත් ඉන්නවා. සුව කරන්න පුළුවන් රෝගයක් තියෙනවා. සුළු සුළු දේවල් නමුත් පහසු දේවල් සතියකින් සුව කරන්න බෑ. මොකද මේ කොහෙන්වත් හොඳ කරන්න බෑ කියපු රෝගියෙක් තමයි මේ එන්නේ. සතියෙන් එකපාර හොඳ කරන්න බෑ. දැන් ඔය සීනි කියන්නේ sugar, cholesterol, pressure කියන එක අපිට සතියෙන් සුව කරන්න බෑ. ක්‍රමානුකූලව තියෙන. මොකද ඔය හැම එකම ඔය සීනි, cholesterol, sugar. එතකොට මේ sugar අපි ගත්තොත් රුධිරයේ තියෙන ලේවලින් අපි ඉවත් කරන්න ඕනේ. blood sugar. එතකොට කොලෙස්ටරෝල් කියන්නේ අපි එක මේදයක් කොහේ හරි තැම්පත් වෙලා තිනවා. පැටිලිව කියන වගේ මොකක් හරි කොහේ හරි තැනක මේක තිනවා. ඉතින් මේක දවස් දෙකකින් බෑ. ප්‍රෙෂර් එක කියන්නේ ජීවිත කාලයෙන් බලපාන ප්‍රශ්නයක්. හදවත හරහා රුධිරය ගමන් කිරීම සහ ඒක විශාල විශාල ඇතුළාන්තයේ විශාල ක්‍රියාවලියක් තියෙනවා. මේක මේ මිනිහෙකුට සෙල්ලම් වුණාට අසංග මහත්තයා මේ මිනිස් කයක් මම ඉඩෝලා තියාගෙන නිදි කරවල හරි ඉන්දෝල හරි කොයි ක්‍රමයකට හරි මම මේ කරන්නේ මේ බාහිර ප්‍රතිකර්මයෙන් අභ්‍යන්තරයේ තියෙන මේ මිනිසාගේ මේ මහා දැබැන්ත මේ ලෝකෙම තියෙන බුද්ධිමතාගේ මේ ශරීරය තමයි මම මේ අපි කියන ඩිවලොප් කරන්නේ. ඉතින් මේක ආයුධ ලක්ෂයක් තියාගෙන වෛද්‍යවරු කරන්න ඕන දෙයක්. නමුත් මම මගේ දෑත් වලින් සහ මගේ පුහුණුව තුලින් ඇත්තටම ඔබතුමාගේ අද්දික විතරයි පාවිච්චි කරන්නේ. අද්දික විතරයි. ඉතින් මේ අද්දික පමණයි. ලෝකේ හොඳ කරන්න බෑ කිව්ව ලෙඩ විශාල ප්‍රමාණයක් සුව කරන්නේ අද්දිකින් විතරයි. අද්දිකින් ලෝකෙන් එකතු වෙලා මට සම්මානයක් දෙන්න ඕනේ ඇත්තම කියනවා.
මොකද අසංග මහත්තයා ඒක කළ යුතු දෙයක් දෙවන්තෙක් ඉන්නවා ලංකාව මහ විශ්මිත රටක් බවට දැන් පත් වෙලා තියෙනවා ඕනම කෙනෙකුට අපේ ජනාධිපතිවරුන්ට ගිහින් කියන්න පුළුවන් ඕගලන්ගේ රටවල් වල බෙහෙත් නැතිව කවුරුත් බෙහෙත් කරන්නේ නැහැ නමුත් අපේ රටේ ඉන්නවා එහෙම අය ආඩම්බරයක් ඉතින් මේ ආඩම්බරේ මම ඔයිට කලිනුත් කියලා තියෙනවා මේ ආඩම්බරය රටක නායකයෝ භුක්ති විඳින්නේ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ අසංග මහත්තය ඒ අවාසනාව වාසනාවක් බවට පෙරලිලා ඒ අයගේ ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විශේෂයෙන්ම මේ විදේශ රටවල ජීවත් වෙන ගණනාවක් දෙන ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ඒ අය කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ ඒ අය ඒ රටේ මිලියන ගණන් වේදන් කරලා සුවයක් නොලැබුණු ඔබතුමාගෙන් බෙහෙත් ගන්න පුළුවන් ඔබතුමාට සුව කරන්න පුළුවන් රෝග මේ අයට තියෙන්නේ ඒ අය කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්නේ ඔව් බොහොම ස්තුතියි අසංග මහත්තයා මේ ප්‍රශ්නේ මම හිතන්නේ අපිටත් එනවා ඒ වගේ දේවල් මම හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමාගේ නම්බරයට කතා කරන්න ඇති එහෙම කියන්න ඇති අපිට මැසේජ් උත් එවනවා ඉතින් මේ ඒ අයට මම කියන්නේ කලින් අපිට දන්වන්න අපි අහවල් රටේ ඉන්නවා අපිට අපි අහවල් මාසයේදී ලංකාවට එනවා ඒ එනකොට අපිට ඔබතුමාගෙන් ප්‍රතිකාර ගන්න දිනයක් හෝ වේලාවක් ලබා දිය හැකිද සමාවෙන්න ඔබතුමා විදේශ රටවල් වලට වෙනත් ස්ථානවලට ගිහිල්ලා ප්‍රතිකාර කරන්න නැහැ දැනට දැනට නැහැ නමුත් මං කලින් බොහෝ රටවල් වලට ගියා ගිහින් එහෙම මට ආරාධනා ආවා ෆ්‍රාන්සෙන් ආවා ඉතාලියෙන් ආවා ඒ වගේම නෝර්වේ වලින් ආවා ඇමරිකාවෙන් පවා ආවා මේ මේ මාස දෙක තුන කාලෙදී මට ආවා එක නෝර්වේ ඉඳලා ආපු ජාතිකයෙක් මට කිව්වා එක රෝගියෙකුට ලංකාවේ මුදලින් 650,000 දෙනවා ඔබතුමාට දවසට බලන්න පුළුවන් 30ද 40ද ඒ ඔක්කොම ලෑස්ති කරලා දෙනවා විශාල ප්‍රමාණයක් මුදල් එක දවසේ ගන්න පුළුවන් ඔබතුමා හැබැයි මාස දෙකක්වත් ඉඳලා ට්‍රීට්මන්ට් කරලා යන්න ඕනේ විශාල ප්‍රමාණයක් මුදල් අරගෙන යන්න පුළුවන් මේ ඔබතුමාට කිසියම් මේ 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 අවිනිශ්චිත බවක් තියෙනවද මේ දැන් මේක මේ විශ්මය දැනවන කාරණාවක්නේ ඔබතුමා බොහොම විශ්මිත වෛද්‍යවරයෙක් එතකොට මේ විදේශ රටවල් වලින් ආරාධනා කරන සමහර ලාංකිකයෝ වෙන්න පුළුවන් මේක යට තියෙන්න බැරිද මොකක් හරි වෙන කුමන්ත්‍රණයක්? මොකද ඔබතුමා ආරක්ෂා කරගත යුතු ජාතික වස්තුවක්. ඔව් ඒක හරි. ඉතින් ෆ්‍රාන්සෙනුත් එහෙම එන්න කිව්වා ෆ්‍රාන්සේ මොකද්ද ලොකු සංවිධානයකින් නමුත් ඒක නම් මම ටිකක් එක පාරටම මුකුත්ම කියන්න ගියේ නෑ. ඒක මට ටිකක් අවිනිශ්චිත භාවයක් තිබ්බා තමයි. නෝර්වේ එක මම තාම එච්චර දුරට හිතලා නැහැ අසංගපද හැබැයි මෙහෙමයි මම ඊට පස්සේ ඒකට උත්තරයක් දුන්නා එහෙනම් ඒ පිරිස අරගෙන මෙහෙට එන්න. එතකොට මේ ලංකාවට විදේශ ආයෝජනයේ ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා. ඊපස්සේ හැබැයි එයා පිළිගත්තා. එයා කිව්වා ඔව් ඒක ඇත්ත කතාවක්. ලංකාවට මේ ඩොලර්ස් ගොඩක් එතකොට එනවා අපේ ඒක රටට හොඳයි කියලා. මම කිව්වා එහෙමනම් එන්න මම එතකොට ඒකට මම මෙහි මගේ නිමාඩු දවස් ටික හරි යොදවලා මම ඔගලන්ට ඒ මුදල් සම්බන්ධව නෙමෙයි මොකක් මුදල් නෙමෙයි ඒ රෝගීන්ව මංසුව කරලා දෙන්න මොකද රටට ආඩම්බරයක් අපි විදේශ රටක 100,000 ගානක් රෝගීන් සුව කරපුවාම ඒ රටවල ප්‍රචලිත වෙනවා මේ දන්නේ නැති මේ ශ්‍රී ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා. එතකොට ඒක මේ රටට ජාතියට සහ අපේ මේ ඉතිහාසයට හරි වටිනාම මේ අවස්ථාවක් බවට ඒක පත් වෙනවා. නමුත් ඉතින් මේ අවස්ථාව මට බලෙන් ගිහින් දෙන්න බෑ අසංග මහත්තයා. ඒක ඒක මගින් ඒ මේ රටේ කීර්තිනාමය සහ අපේ මේ වෛද්‍ය ක්‍රමයේ කීර්තිනාමය ප්‍රචලිත කරවන්න පුළුවන් ඔබ හැම දිනාටම පමණයි මේ ප්‍රේක්ෂකීන්ට මේ අසන්නන්ට සහ මේ රෝගීන්ට තමයි ඒක කරන්න ඕන මට බෑ. මට ගිහින් බලෙන් කියන්න බෑ වාව ගන්න මට එන්න කියලා. යන්න උවමනාවක් නෑ මේ යන්න විදියකුත් නෑ. මාස දෙකක් මට විදේශගත වෙන්න බෑ මොකද මෙහි අහිංසක රෝගීන් ඔක්කොම අඩපණ වෙනවා ගමන් තහනමක් නෙමෙයි මේ රෝගීන්ගෙන් තියෙන විශාල රෝගීන්ගෙන් තියෙන ඒගොල්ලෝ කියන අනේ සර් අපිව දාලා නම් යන්න එපා තවත් ඇත්තටම එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් විතර මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා ඔව් සර් මම අදහස කියන්නම් ප්‍රශ්නේ ටිකක් දිගට ලියලා තියෙනවා ඔබතුමා මේ රෝගීන්ව සුවපත් කිරීමෙන් ඔබතුමා කිසියම් අර පින් මහිමයක් තියෙන අර ඕරායක ශක්තිමත් වෙච්ච විශේෂ කෙනෙක් නිසා ඔබතුමා ගාවට මේ
ping hoyagena samahara welawata ඊළඟට ආත්මයක් හොයාගන්න ඉන්න අය ආපු සිදුවීමක් ඔබතුමා එක්තරා වැඩසටහනකදී කියපු කාරණාවක් පිළිබඳව ඒ අයට කැමතියි කියලා ඒක දැනගන්න. මොකද මේ 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 දේවල් පිළිබඳව විශාල කුතුහලයක් තියෙනවා. ඇතැම් දෙනෙක් ඉන්නවා මේවා දැක්ක පමණ ගමනින්ම දුටුපමණින්ම අයියෝ මේවා මේ නිකන් කතා විතරයි කියලා. හැබැයි ඒ කියන අය අතරේ විශාල පිරිසක් ඉන්නවා මේ දේවල් පිළිබඳව හොයා බලන මේ දේවල් ගවේෂණය කරන විශේෂයෙන්ම ලාංකික විදේශ රටවල ඉන්න අය. ඔව් දැන් බහුලව ඔය වෙනින් සිද්ධි තියෙන්නේ ඇත්තටම ඉතාලි වගේ ඇමරිකන් වගේ රටවල් වල. මොකද මම දන්නවා ඒ රටවල් වල එක නගරයක් තියෙනවා වීදියක් තියෙනවා ඒ වීදියේ කවුරුත් යන්නේ නැහැ. මොකද ඔක්කොම තියෙන්නේ පෙනිපෙන ජීවමානව මිනිස්සු ඔය බෑ හොල්මන් තමයි ඉතින්. යන්න බෑ. ඒ වගේ සමහර පල්ලි තියෙනවා පල්ලිවල ෆාදර්ස්ලට සිස්ටර්ස්ලට පල්ලියේ පූජාවල් තියාගන්න බෑ. ඒගොල්ලෝ අපේ හාමුදුරුවරුන්ට පූජා කරලා තියෙනවා හාමුදුරුවන්ගේ පිරිත් බල මහිමෙන් ගිහින් කරගෙන ඉන්නේ කියලා. එහෙම එහෙම ඒවා ඇමරිකාවේ එක වීදියක් පුරා තියෙනවා. ඒතකොට බලන්න ඒක කිසිම කෙනෙකුට මේ මේ කියන දේ අහන්නේ නැති මේ ඒ ඒ සත්වයෝ නිර්සත්වයෝ අර අර බුදුබණට කීකරු වුණා වගේ ගිහිල්ලා ඒක තියෙනවා. නමුත් මට අසංග මහත්තයා මෙතනදී යම් කිසි ප්‍රකාශනයක් යම් නාලිකාවක කරන්න ඕමනා වුණා නම් ඒක මගේ අත්දැකීම තුළ තිබිච්ච දෙයක් මම ප්‍රකාශ කළා සත්‍ය සිද්ධිය. ඉතින් ඒ නිසා ඒ සත්‍ය සිද්ධියට ඒ සත්‍ය සිද්ධිය සොයා බලන්න පුළුවන් වස්තු බීජ ටිකක් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට අමතලා බලන්න පුළුවන්. නමුත් මම එතන නැහැ අසංගමන්ත. මම ඔය තුල නැහැ. මොකද මගේ වෙදකම හේල වෙදකම මගේ ක්‍රමවේදය වෙද නිල වලින් රෝගසුව කිරීම මගේ අනිත් පැත්තෙන් ශරීරයේ තියෙන සියලු පද්ධතින් හරහා රෝගසුව කරන වෛද්‍යවරයෙක් මම. ඉතින් දැන් මේක විදේශික අය එහෙම විමසලා තියෙනවා නම් ඒ අයට මට කියන්න තියෙන්නේ ඇත්තටම මේක මට සිද්ධ වෙච්ච සත්‍ය කතාවක් නමුත් ගොතපු කතාවක් නෙමෙයි මට විතරක් නෙමෙයි මේකේ ලංකාවේ හැමෝටම ඉස්සර කරත්ත බඳින මිනිස්සුන්ටත් මේ සිද්ධි දාමයන් සිද්ධ වෙනවා. දැන් මේ අය මේ දිගින් දිගටම අහලා ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ අපිට අපේ නාලිකාවට අදෘශ්‍යමාන අය ඇඟට ඇතුල් වුණාම එවැනි පීඩාවලින් රෝගවලින් දුක් විඳින අයව සුවපත් කරන්න පුළුවන්ද කියන කාරණාව තමයි අවසානයේ ඇවිල්ලා තියෙන්නේ. හරි හරි මෙහෙමයි නිල තෙරපීමකින් අදෘශ්‍යමාන අය ඇඟට ඇතුල් වුණාම සුව කරන්න නම් මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. හැබැයි ඒකට දේවාලයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තැනකට යන්න පුළුවන්. එකෝ ෆාදර් කෙනෙක් ගාවට, එහෙම නැත්නම් සිස්ටර් කෙනෙක්, නැත්නම් අර පාස්ටර් කියන කෙනෙක් ගාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රටේ තියෙන හාමුදුරු කෙනෙක් ටිකලා පිරිත් ටිකක් බැඳගෙන, පිරිත් නූලක් බැඳගෙන කරන්න පුළුවන්. මම නම් කරලවත් නැහැ. මම ඔය අද තමයි පළවෙනිවතාවට ඔය වචනේ ඇහුවේ. අසංගමතේක කෙටියෙන් උත්තර දුන්නොත් නම් මගේ ක්‍රමයට නම් බෑ. ඔබ ඒව කරන්නේ නැහැ. ඔව් මම ඒක කරන්නේ නැහැ. සමා වෙන්න ඒකයි. දැන් මේ එළඹෙන අලුත් අවුරුද්දක් 2023 වසර. දැන් එන්නේ අපි නිරෝගී ජාතියනේ රෝගී ජාතිය බවට පත් වෙනවා. අපි කන කෑම වර්ග අපි බොහෝ වෙලාවට විස දේවල් තමයි ශරීරය ඇතුල් කරන්නේ. ඒ නිසා මේ දෙමෝපියන්ට දරුවන්ට විශේෂයෙන්ම අනාගත પરම්පරාවට දෙන්න පණිවිඩයක් තියෙනවා. මොකද ඔබ බැලූ බැල්මටම දින ගණන් හෝරා ගණන් මහන්සි වුණාට ඔබ ඉතාම ශක්තිමත්ව ඉන්නේ ඔබ ගන්න ආහාර වේලත් එක්ක, ඔබගේ ජීවන චර්ය රටාවත් එක්ක. මේ ජීවන චර්ය රටා ආහාර ගන්න ක්‍රම සියල්ල අපි වෙනස් කරගෙන තියෙනවා. ඒ නිසා ඔබතුමාට මේ වෛද්‍යාචාර්යතුමාට ටිකක් මේ රෝගීන් නිරෝගී ජාතියක් බවට පත් කරගන්නත් පණිවිඩයක් දෙන්න පුළුවන් කෙනෙක් ඔබතුමා. මම මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා කියලා තිබුණා ITN නාලිකාවේදී කියලා තිබුණා මේ නොකා ඉන්න තරමට හොඳයි කියලා මිනිස්සුන්ට. මොකද මේ කන්න අසංග මහත්තයා විස එන්නේ. කන්න විස ඇතුල් කරනවා අපිට.
ඉතින් ඒ නිසා විස ඇතුළට නොගෙන නොකා ඉන්න තරමට ශරීරයට පෝෂණය ලැබෙනවා කියන එක මම ඒගොල්ලන්ට කිව්වා. මොකද අපි මේ හැම වෛද්‍යවරයෙක්ම හැම රෝගයක්ම සුව කරන්න උත්සාහ කරන්නේ මේ ශරීරය තුළ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා අංශු කොටස් වලට තමයි. එතකොට මේකෙන් එකක් අපිට නැතුව ගියොත් තමයි දුර්වලතාවයටපත් වෙන්නේ. ආහාරය නොගත්තා කියලා ආපෝ තේජෝ වායෝ පඨවි කියන දේ අපිට දුර්වලතාවයකටපත් වෙන්න විදියක් නැහැ. මොකද ලෞතර බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දිනකට එක වේලක් බලඳන්න හෝ ගිහියන්ට කියලා දෙන එහෙම කරන්න. මොකද කය පවත්වා ගැනීම සඳහා. ඉතින් දැන් සීනි රෝගේ හැදිලා තියෙන්නේ, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඉන්නේ ඇයි? මේ ආහාරය අපේ මේ කඩවල් වලින් ගන්න කන විශේෂ ආහාර වේලකින් තමයි අපිට මේක මේ ඇවිල්ලා තියෙන්නේ. කටපරිසම් නැති වෙන. කටපරිසම් නැති වෙන. මම ඇත්ත වශයෙන්ම මට එක පැත්තක් වෙලාවක් නැහැ. අනිත් මම එදා ඉඳලම මම හිතන්නේ පොඩි කාලේ ඉඳලම අම්මා බෙදලා දීපු බත් එක තමයි මම කන්නේ අසංගම. අංක 1 1කට. හැබැයි ඒකදී මම මේක අම්මේ මට මේ බත් මදි, මට බත් වැඩි. මේ ළඟදි දවසකුත් අම්මා ඇවිල්ලා කිව්වා මෙයානම් මේ ඉස්සර බත් එකක් බෙදලා දීපුවා මේක කනවා, ආයෙනම් ඉල්ලන්නේ නැහැ, පිඟානත් දෙපැත්තම ලස්සනට හොදලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වගේ තමයි අසංගමද. ඉතින් කෑම වැඩිපුර ගන්න එපා. මම මෙහි ඉන්න මිනිස්සුන්ට, මගේ රෝගීන්ට, රෝගයට අදාළව මම යම් දෙයක් කියනවා, ඒ ඇරෙන්න මම එහෙම මම ඔබ සෑම දිනාටම කියන්නේ පුළුවන් තරම් අසංගමද කියෝ කට පරිස්සම් කරගන්න, කියන්නේ බඩ පරිස්සම් කරගන්න. ඒ නිසා මේ ඊටාම සරලව කන්න මම ඔයගලන්ට පොතක් ගැන සඳහන් කරන්නම්. මේක ජපානයේ ගහපු පොතක්. ඒකේ නම, ඒකේ තියෙනවා ලස්සනට විස්තර ටිකක්. මේ මොනවාද මේ ඒගොල්ලෝ දීර්ඝාෂු විඳින ක්‍රමවේදේ අවුරුදු 80 110 120 දීර්ඝාෂ ලබන ක්‍රමයන්නේ පොතේ තියෙනවා. පස්සේ මට දැන් ඒක ටිකක් අමතකයි. අසංග මහත්තයා කවුරුද ඇහුවොත් අපි මේ කමෙන්ට් එකක් විදිහට දාමු. ඒ තොරතුරු මම හිතන්නේ පොත කියවලා බලන්න. දීර්ඝායුෂයේ තරම් තවත් දෙයක් මිනිසුන්ට නැහැ. දීර්ඝායුෂයේ තමයි වටිනාම සම්පත. ඔබතුමා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අයට දීර්ඝායුෂ ලබා දෙන කෙනෙක්. අපි විරාමයකට ගියේ ඔබතුමා හරි සුවිශේෂ කාරණාවක් කීක ඉන්නකොට. ඒ තමයි විශේෂයෙන්ම මේ ජපන් ජාතිකයෝ අවුරුදු 100 110 120 දීර්ඝායුෂ විඳින එක. අපේ රටේ නම් දීර්ඝායුෂ කියන්නේ අවුරුදු 65 70 උමු තමයි. හැබැයි ජපන් ජාතිකයෝ මේ දීර්ඝායුෂ විඳින කරන රහස මොකද්ද ඔබතුමා ඒ පොත ගැන කියන්නකෝ දැන්. ඔව්, ඒකේ නම මතක් වුණා සම්මත ඉකිගාවා කියන පොත. මේ ඉකිගාව පොතේ තියෙනවා එක දෙන්නෙක් එක්ක සටහන් වෙලා කරපු වසර ගානක් පරීක්ෂණයක් එක්ක කරපු පොතක්. ඉතින් මේකේ තියෙනවා සම්මත මහත්තයා මේ ඒගොල්ලෝ මස් කොච්චර කනවද, මාළු කොච්චර කනවද, එළවලු වෑංජන කොච්චර ගන්නවද, බත් කොච්චර ගන්නවද, ඒ වගේම ව්‍යායාම පද්ධති ඒගොල්ලෝ කොහොමද ව්‍යායාමීය දවසට කී වතාවක් කරන්න ඕනේද, පැය කීයද කියන එක මේ පොතේ හොඳටම සටහන් වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම කල්දාට වෙන්න ඕනේ. මොකද ඉතිහාසයේ අපේ තමයි දීර්ඝාස වෙනකු පුද්ගලයෝ හිටියේ. නමුත් දැන් අපේ අය අරින් මෙහෙන් කාලා කඩෙන් ගමන් තැනින් වහාර ජරාව විඳන භුක්ති විඳ අන්තිමට අපි ජපන් ජාතිකයෝ දීර්ඝාස ලබනවා කියලා කියනවා. නමුත් මම කැමැත්තකින් කියනවා නෙමෙයි, මේකත් ජනගහන පණිවිඩයක් වශයෙන් දුන්නේ. ඒවත් හිතාගෙන අපි කොහොමද දීර්ඝාස වෙන්නේ කියලා අපි ඉතිහාස පැත්තකින් හිතලා බලලා ඉදිරියට ගිහින් මේ ඉකිගාවා පොතනොත් යම් දෙයක් අරගෙන ඉදිරියට යන්න. මොකද මම වෛද්‍යවරයෙක් වශයෙන් මම දන්න දෙයක් නම් ඒක අසන්න මහත්තයා කිය යුතුයි. දැන් ඔබ කියන්නේ මේ වර්තමාන පරම්පරාව මම දන්නේ නැති වුණාට ඔබේ පියාගේ පියා මේ වනසිංහ වෙදනිල පරම්පරාව අරගෙන එන්නේ 100කින් ඔබට මේ දායාද ලැබෙන්නේ. දැන් ඔබ ඉතාම දීර්ඝ කාලයක් මේ කටයුත්තේ නියැලිලා ඉන්නවා. ඔබෙන් මතු, ඒ කියන්නේ ඔබ ඉන්නේ නැද්දිම ඔබේ පරම්පරාවට මේක දායාද කරනවා කියලා ඔබ කිව්වනේ. දැන් මේ වෙන විට කොහොමද මේ දායාදේ දීලාද තියෙන්නේ ඔබේ දරුවන්ට? ඔව්, ඇත්තම සමහරවිට දැන් මේ නිමාඩු කාලයක් එනවා. ඒ නිසා මට පුතාට 11යි, පුතාට
තවදවත් දේවල් උගන්නන්න පුළුවන් කාලයක් මට එනවා. ඒ වගේම දුවලා දෙන්න ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට මට දෙන්න වෙලාවක් නැති වුණා. මටත් මගේ රාජකාරී මට්ටම තුලින් උදාහරණයක් වැඩි වශයෙන් නැහැ. නමුත් මම දුවලා දෙන්නට ඒ සටහන් පොත් පුතාට දුන්නා වගේ සටහන් පොත් දීලා ඒ විදිහට මේ ඉදිරියට යන්න මම හදලා දීලා තියෙනවා. මම හිතනවා පරම්පරාවක් යනකොට මගේ පුතාට සාධුවා දෙන්න මනාලෙස ඉගෙන ගනී. මේ කාල සීමාව අසංගමනක යනවා වගේ මම ඉදිරියටම ඒගොල්ලන්ව ගෙනියනවා. දැන් අර අපි කියාගෙන ආපු කතාව මේ විරාමයට යන්න කලින් මේ අපි ගන්න ආහාර පාන ඉතාම වැදගත් වෙන මොකද අවුරුද්දක් ඉවර වෙලා අවුරුද්දක් ලබනකොට අපි හැමතිස්සෙම අලුත් වෙනවා, වෙනස් වෙනවනේ. ඔව්. ඒ නිසා අපි ආහාරය ගැන තමයි කියන්නේ. ඔව්. ආහාරය සාමාන්‍යයෙන් සමාජය මම කියන්නේ නම් නොකා ඉන්න තරමට හොඳයි කියලා. මොකද මම මේක අවුරුදු 10ක් ඉස්සෙල්ලා කියන අනිකාපුලිය කිව්වා වසර 15කට ඉස්සෙල්ලා මේ අපි ආහාර ගන්නවට වඩා ආහාර නොගෙන ඉන්න එක යහපත් කියලා. හේතුව තමයි ආහාරය කියන දේ අපි ඉන්නේ විස සහිත තැනක. කඩෙන්මයි ගන්න. කඩෙන්මයි ගන්න. ඔබත් එහෙමද කාර්බෝහයිඩ්? ඔව්. සමාන අවස්ථාවලදී මට කෑමක් ඇත්තටම ගොඩක් වෙනවට මට කෑම ලැබෙන්නේ නැහැ ඇත්තම කියනවා. මොකද කන්න නෙමෙයි මට හිතෙන්නේ රෝගියාව නිදහස් කරන්න. මම දැකලා තියෙනවා මෙතනට ආව කී අවස්ථාවලත් ඔබ බිරිඳ ඔබ වෙනුවෙන් මේ පිළිබඳව අපකැපවීමක් තියෙනවා විශාලව. ඔව්. කකෝ දැන් මගේ මේ සංගමදේ වගේ රූපය හෝ වේවා මොනවා හරි ඇත්තක් මේ ශක්තිමත් ඇත්තක් දකිනවා නම් ඒකට හේතුව ඇත්තටම හිත මගේ පිළිසිඳුනි. මොකද හිත පිළිසිඳු වෙන්න ප්‍රධානම හේතුව තමයි මගේ බිරිඳ විසින් මට දෙන ආහාර ඉතා ස්වල්පය. ඒ කියන්නේ එන්න මේ කටහරි කාලා වෙහෙත් කරන්න කියනකොට ඒ දෙන බත් පිට ඇත්තටම මට අමෘතයක් ලැබුණා හා සමානයි. ආදරයේ සෙනෙහස කැටි වුණු අවස්ථාව. මම අව්‍යාජ දෙයක් කිව්වා. ඒ නිසා තමයි මම ඒ මගේ බිරිඳ මට ඒ ස්වල්ප බත්මිට කවලා මම මෙච්චර පෝෂණය වෙන්නේ මගේ සිත සහ කය මනස තුන් දොරටුව කියන දේ පිළිසිදු වෙනවා. මොකද මම බිරිඳට ආදරේ වගේම බිරිඳ මට ඉතාම ආදරේ. ඉතින් අපේ තියෙන මේ සෙනෙහස ආදරය බැඳීම තුළ තමයි අපි ඉදිරියට යන්නේ. ඔබ කියන මේ රටේ ඉන්න අනිත් මහත්තුරුන්ටත් මේ විදිහට බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ පවුලත් එක්ක මේ බැඳීම වැඩි දියුණු කරගන්න කියන කතාව නේද යටින් කියන්නද? ඔව් සර්. ඒ කියන්නේ තමාට තමා අවංක විය යුතුයි. එතකොට නෝනා කෙනෙක් සහ මහත්මයෙක් අපි ගත්තොත් එහෙම මේ දෙන්නට දෙන්න දැඩි බැඳීමක්, දැඩි ආදරයක්, දැඩි සෙනෙහසක් තියෙන්න ඕනේ. ඒ පිට බැහැරව ඒක යනවා නම් එතන පවුලක් සහ ජීවිතයක් මම දකින්නේ නැහැ. ඒ නිසා නිතරම තමන්ගේ බිරිඳට තම පුරුෂයා වංක විය යුතුයි, පුරුෂයාට බිරිඳ අවංක විය යුතුයි. ඒ නිසා බිරිඳ දෙන්නේ බත් මිටද මට ඒක මහා ශක්තියක්. ඇත්තටම ඒ තුළින් මට ඕනම යුද්ධයක් කරන්න පුළුවන්. ඒ තරම් මට ඒක වටිනවා. ඒ නිසා රටේ ලෝකයේ රටේ ජනතාව ඇත්තටම මේකේම ආදර්ශයක් ගනී කියලා මම හිතනවා. මොකද මම මේ දේ කියන්න ඕනේ වයිස්වරේ වශයෙන්. දැන් විශේෂයෙන්ම මේ ඔබතුමා ගාවට ආපු වෙලාවට මම දැක්න දෙයක් තමයි බෙහෙත් බොන්න මොනවත් දෙන්නේ නැහැ. දින කීපයක් ආවනේ ඔබතුමා එක රෝගියෙකුගෙන් විශාල කාලයක් වැය කරනවා. දැන් මෙතනට එන්න ඉන්න අය මේ දුරකථනාංගයේ අපේ වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා පේන්න තියෙනවා. මේ අංකයට කතා කරාම කතා කරපු සැනින් උත්තර දුන්නේ නැහැ. එව නැත්තම් එක සැරයක් ආව ගමන් හොද වෙන්න ඕනේද මෙතනින්? මේ වගේ උගත්තේ වල ඉතන ඔබතුමා දවසට පැය ගණනාවක් වැඩ කරනවා. එතකොට නිදි වර්ජිතව ඉන්නවා. මේ ඇස් යට ගිහිල්ලා ඇස් කළු වෙලා උගත්තේ වල වෙනවා. උගක් අය නිදි වර්ජිතව ඉන්නකොට ඔබතුමා එදා වැඩසටහන් රෙඩි අද වැඩසටහනේදී පින්පාට වෙඩි වෙලා මේ පිනද ඔබට ලැබෙන්නේ. ඔව්. බුද්ධ උපස්ථාන. ඉතින් ගිනරුන්ට උපස්ථාන කිරීම කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කළේ මට කළා හා සමානයි. එතකොට ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ සියලුම අපේ ඉස්පිරිතාලවල හොස්පිටල්වල ඉන්න වෛද්‍යවරු කරන්නේ මේ සේවයම තමයි. ඉතින් අපේ පාරම්පරික හෙළ වෛද්‍යවරු සහ දේශීය වෛද්‍යවරු කරන්නේ ඕකම තමයි.
ඉතින් නමුත් මේ ක්‍රමවේදය මගේ වෙනස් වෙන්නේ අසංක මහත්තයා. මොකද අර වෛද්‍යවරුන්ට හුඟක් වෙලාවට ස්තුති ප්‍රශංසාවල් ආවට එතන තියෙනවා මිල. එතන තියෙන්නේ මිලය සහ එතන තියෙන්නේ ඇත්තටම රජයේ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කිරීම සහ එතන තියෙන්නේ යම්කිසි ධනාත්මක භාවයක් එතන තියෙනවා. නමුත් මම විවෘතව මේ වැඩ ටික මම කරලා දෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට ඊට වඩා හාත්පසින් මම රෝගියාට සමීප වෙලා තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ හැම වෛද්‍යවරයෙක්ම කරන්නේ එක දේ වුණාට සමහරවිට මමත් කරන්නේ එකම දේ වුණාට මෙතන හාත්පසින් වෙනස්. මොකද මම මේ වගේ බෑකින් කරන දේ ඒ වගේම කිසිම මෙහෙකක් නොමැති. ඔබ මේ ඔබේ අත් දෙක විතරයි පාවිච්චි කරන්නේ. වෙන 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 විශාල ප්‍රමාණයක් කැපුම් වලට යන්ත්‍ර උපකරණ සූත්‍ර පාවිච්චි කරමින් මේ උපකරණ සත්කම් දේවල් පාවිච්චි කරමින් කරන කිසියලු දේ ඔබ මේ ඇඟිලි 10 කරා. ඔව්. ඒ කියන්නේ වෛද්‍යවරේ කමී හිතුම් වටේ වල ඔපරේෂන් නැඟට ආයුධ කල්මනා 100ක් 25ක් 10ක් 15ක් ගන්නවා කියලා. ඒ වගේම වෙන කෙනෙක් තව දෙයක් කරනවා. මම ඒ ඔක්කොම කරන්නේ ඒ අනිකුත් විශේෂඥ වෛද්‍යවරු කරන දේම මම කිසිම බෙහෙතක් නැතුව ඒ ක්‍රමයේම තමයි මගේ දැත් වලින් මේ නිල තෙරපීමෙන් සහ නිල උද්දීපනය කිරීම නිල විදුම් ක්‍රමයෙන් සහ ඒ වගේම මේ ශරීර රුධිර සංසරණය හදන්නේ මම ඒ විදිහට තමයි හදන්නේ. එතකොට මෙතෙන්දී හැමෝම වෛද්‍යවරු වුණාට ක්‍රමවේද ගණනාවක් තියෙනවා. මගේ ක්‍රමය ආත්පසින්ම වෙනස් වුණාට අර එක පෙත්ත වෛද්‍යවරයා එක පෙත්තක් දීලා රුධිර සංසරණය හදනවා වගේ මම පෙත්තක් නැතුව ඒ වෛද්‍යවරයාගේ පෙත්තෙන්ම බලාපොරොත්තු වෙන දේ මම ක්ෂණිකව නිර්මාණය කරනවා. දැන් දහම තුල තියෙන්නේ හේතුඵල වාදය. හේතුවටයි ඔබ බේත් කරන්නේ. හුඟක් අය සාමාන්‍ය බටහිර වෛද්‍ය ක්‍රමේ ඵලයට ප්‍රතිඵලයේ දිහා බලලා ඒකට තමයි බේත් කරන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ පාලනය වීම විතරයි, නිට්ටාවට සුව වීම කියන කාරණා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ බේත් කරන්නේ හේතුවට. මේක පටන් ගත්ත තැනට මුලට තමයි බේත් කරන්නේ. දැන් ඔබතුමා මේ අපිට ඉදිරියේදී අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමා කැමති නැහැ නේ? මේක මේ විලඳාමක් කරගන්න වෙයි කියලා හිතනවනේ. අපි අහුවාම ඔබගෙන් සුවපත් වෙන දහස් සංඛ්‍යාත රෝගීන්ට අවස්ථාවක් ලබා දෙන්න කතා කරන්න කියලා. දැන් එක්තරා අපි මේ විරාමයේදී ගිය වෙලාවේ එක්තරා මහත්මියක් කතා කරා. දකුණු පළාතේ ගාල්ලේ ඉඳන් උදේ පාන්දර ඇවිල්ලා තියෙනවා. ඔහුගේ ස්වාමියාගේ වෑල් පහක් දාන්න කියලා රෝහලෙන් සැත්කමක් කරන්න කියලා ගෙදර යොපෙක් කෙනෙක්. දැන් ඔබ ලෑස්ති සුවපත් කරන්නේ. ඒ වගේ ඉතින් බහුලව සිද්ධ වෙනවා. ඇත්තටම සමහර ඉතින් මට කියනවා ඉතින් ඩොක්ටර් කිව්වා 95යි මේ නාලය, අනික 75යි, අනික 180යි කියලා. ඉතින් මම කියනවා හරියට ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේ අපි බලලා කරමු කියලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම බටහිර වෛද්‍යවරු ගාවට ගිහලා තමයි රිපෝට් එක ගන්න. ඉතින් මෙහෙ ඇවිල්ලා මගෙන් බලලා එනකොට මේ රිපෝට් එකේ නෑ. ඉතින් මේ ඊයේ ගෙරේදත් ඔය වගේ 3-4ක්ම සිද්ධ වුණා. වෛද්‍යවරයා අහනවා කොහොම ඔයාගේ රෝගී කියලා. දැන් ඊට පස්සේ තව දෙයක් වුණා. මේ ඒක මොනසෙක් හිටියා. මේ මනුස්සයාගේ වකුගඩුව ආබාධිත මාගාවට ආවා. ඉතින් පාද ඔක්කොම නිකන් අසරණ වෙලා ඉතින් මේ රෝග ගන්නව කවුරු. ඒකට වෙන මේ සයින්ටි ෆෙක්ට් එක කියන්නේ අනිත් පැත්ත. ඉතින් මේ කොහොම හරි මෙතනින් මගෙන් ගහුවා මේ ඉන්ජෙක්ෂන් වගේ ඩොක්ටර්ස්ලා කිව්වා ගහන්න කියලා. ඒ නිසා මේක ගහන්න යන්න ඕනේද කියලා මම කොහොම මට බල කරන්න බැහැ. මගේ වෛද්‍ය ක්‍රමය මේක. ඉතින් ඔයගොල්ලෝ ඒකට යන්න එපා කියලා මට කියන්න බෑ. ඒක මට අයිතියක් නැහැ. ගෙදර කැමති නම් ගිහින් ඒක ඉන්ජෙක්ෂන් එක ගහගන්න. හැබැයි මගේ අහන්න දෙයක් නැහැ කියලා. මේ ඊට පස්සේ මම කිව්වා මේ මෙහෙම එකක් කිව්වා. අන්තිමේද මේගොල්ලෝ බල කරලා මම කොහොම යන්න. එයාගෙන අනුකම්පාව මම කොහොම යන්න. අතුරු ආබාධයක් හරි මොනවාරි ප්‍රශ්නයක් කවද මම ඒක බලාගන්න. ඊට පස්සේ උන්නේ ගිහින් කරා. ඊට පස්සේ සති දෙකකට පස්සේ ආවා. උසගෙන අර එයාගේ නෝනා කියනවා අයියෝ බලන්නකෝ ඔබතුමා මෙච්චර දේවස් කරලා දීලා අපිට ඉන්ජෙක්ෂන් 27ක් ගහලා දෙනවා මේ ස්නායු පද්ධතියට මේ ඒ වෛද්‍යවරු ඉන්ජෙක්ෂන් 27ක්. ඊට පස්සේදී මම මොකද කිව්වේ නේද? මම හරි දැන් ප්‍රශ්නේ දැන් ආයෙත් මම කෙලින් කරන්න එපා. ආයෙ මුලින්ද යන්න. මම කිව්වා දැන් කොහොමද ලාගේ වකුගඩුව? අනේ ඒක නෙන්නම් ප්‍රශ්නේ.
ඒ ඩොක්ටර්ස් ලගේවලු ඔයාට වකුගඩුවක් වකුගඩුව ආබාධයක් නෑ. ඔයාගේ අවුරුදු 45ක විතර මේ වයස ප්‍රමාණයකට ඔයාගේ වකුගඩුව හොඳයි. කවුද ඔයාට රිපෝට් එක අරන් දුන්නේ කියලා මේ ඩොක්ටර්ම අහලා දෙනවා. දැන් මෙවැනි විශාල පිරිසක් ඉන්නවා මෙතෙන්ට එන්නේ කොහොමද? මෙතනට එන පාර මේ ඔබතුමා බෙහෙත් කරන ඔබතුමාගේ කේසර එන පාර කොහොමද කියලා දැනගන්න. ලංකාවේ විවිධ පළාත් වලින් එනවා, විශේෂයෙන්ම විදේශ රටවල් වලින් ඉඳලා එනවා. ඒ අයට පාර ටිකක් ඉන්නවා. ඔව්, ඒ විදේශ රටවල් ඉඳලා එන අයට මම හිතනවා විදේශලා මේ කතාවකදී මේ වසක මාතෘකාවේ ගත්තුවේ කියලා කිව්වා. විදේශ ආයතන මම කියන්නේ ඇත්තටම නැවතත් මතක් කරන්නේ ඒගොල්ලන්ට මැසේජ් එකක් දාන්න එන්න පුළුවන් විදිය කොච්චර කාලෙක ඉන්නවාද කියන එක අපිට වැදගත් වෙනවා. ඔබතුමා විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ ආයතන බේස් කරනවාද? විදේශ රටවල් වලට මම ඒ කාලේ ගියා සංගමත. නමුත් ගියන මගෙන් ඔය ෆ්‍රාන්ස්, ජපානය, නෝර්වේ රෝගීන් කීප දෙනෙකුට වේද කරනවා කියන්නේ මෙහි දහස් සංඛ්‍යාත පිරිසකට තියෙන අවස්ථාව අහිමි වෙනවා. දුරකථන අංකයට කතා කරලා මේ සියලු තොරතුරු දැනගන්න පුළුවන්. පුළුවන්. දැන් අපි කියමු මේ වත්තලට එන්න ඕනේ. හරි. ඒක කොළඹ ඉඳලා එනවා නම් කොළඹින් වත්තල පහු කරලා මාබෝලේ හන්දියට ආවට පස්සේ මාබෝලේ හන්දියේ තියෙන මංගලා වත්ත කියලා මාවතක්. ඔව්. කොයි පැත්තෙන් ආවත් වත්තල මාබෝල බංගලා හන්දිය. බංගලා හන්දිය මේකුවේ පැත්තෙන් එනවා නම් ඒ පැත්තෙන් එනවා නම් සීදුව ජාල කඳාන මහ භාගෙ පහු කරලා එන මහ භාගෙ පහු කරපු ගමන් මාතෝ බංගලා වත්ත පාරට පිවිසෙන තැන තීරෝදර අතරේ දුරුන් ඉන්නවා. වෙන කොහෙට හරි යන්න පාර ඇහුවත් මුලින්ම අහන්නේ ආ විදපන්ත ගාන ડોක්ටර් ගාවටද යන්නේ කියලා. ඉතින් මම හිතන්නේ කාලයක් ගොඩක් ගත වෙලා ගියා සියලු දේවල් එක්ක. විශේෂයෙන්ම ඔබතුමා හදන්න ඉන්න රෝහල, ඔබතුමාගේ මහා සමාජ සත්කාරය, ඔබතුමාගේ හිමේ මේ මුළු ලෝකෙම සුවපත් කරන්න. ඒ කියන්නේ ඉතාලි ඉක්මනින් කිව්. ඔව්, මට මේ රෝහල හදලා දෙන්න නෝර්වේ කට්ටිය ඉන්න කියලා කිව්වා. එක රෝගියෙකුට ලංකාවේ ලක්ෂ 6 මාරක් දෙනවා කියලා කිව්වා සමහරවිට. එතකොට ෆ්‍රාන්සියෙන් මට කතා කරලා කිව්වා ඔය අපේ රටට එනවා නම් අපි වාගේ රෝමලා ගන්න මේ සම්පූර්ණ මුදල දෙනවා කියලා. ඉතාලියෙන් මට ඉඳලා දුව ඔය එහාවත් එම්ම අපි ඔබතුමාගේ රෝමලා ගන්න පුළුවන්. ඒ ඉතා විශාල මුදලක් ලබා දෙනවා කියලා. නමුත් මාස දෙකක් මේ හැම රටකම ඉන්නව නිසා මම ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ වගේම කැමැත්තකුත් තිබුණා සහ කැමැත්තක් නැති පැත්තකුත් තිබුණා. ලෝකෙ කොහේ හරි ඉන්න අයට මේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා මේ මහා සමාජ සත්කාරයට මේ මහා පින්කමට දායක වුණොත් සංසාරේ පුරාම නිදුක් නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමා ඇතුළු ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට මේ හුස්ම අවසන් වෙලා අන්තිම හුස්ම ගන්නවා කියලා බලාපොරොත්තු නැති වෙච්ච මහා ජනතාවකට හුස්ම සපයන්න පුළුවන්කම ලැබීමම සම්මාන ගෞරවනාම වලට වැඩිය ඔබතුමාව තවත් ජීවත් කරවනවා. ගමේ භාෂාවෙන් සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවතින්ම කියනවනම් යෝධ බල යෝධ වීරිය ලැබෙන්නේ කියලා. අසංග නැවි බලන සියලු දෙනාගේ ස්තුතිය ගෞරවයෙන් මේ ලබා දුන්න අවස්ථාවත් එක්ක ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා කියන ආයුෂ බොහෝ අසංගර ගැන චූටි දෙයක් ඉතින් මේ ඇත්තම අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ මගේ වෙදකම හරහා යන මේ ක්‍රමවේදය තුළ මම දැකලා නැහැ තාම කිසියම් වෛද්‍යවරයෙක්ට ඒදී කරන්න පුළුවන් කියලා. හේතුව තමයි පෙත්තකින් මිග්‍රේන් හඳ කරන්න බැරි නම් ඇස්මා ඇදුම වගේ රෝගයක් ඇස්ට්‍රයිටිස් සුව කරන්න බැරි නම් අසංග මහත්තයා මම ඒව ක්ෂණිකව එයාට සදාකාලිකව නිරෝධී අභියෝගයක් කරන්න ඔහු හදලා දෙනවා අභියෝගාත්මක වචනයක්. ඔබතුමා මේ පොඩි ප්‍රශ්නෙකුත් අහන්න කැමැත්තෙන් ඕ මම ප්‍රශ්නයක් අහන්න හිටියා. ඉතින් ඒ නිසා මම හරි සතුටටපත් වෙනවා. තව නිරෝගී වීමට මට හේතුව තමයි මම දකිනවා මම තමයි වීරයා. නැත්නම් මම තමයි පැහැදිලිව මම තමයි ඒ දේ කරන පුද්ගලයා. ඒ නිසා ඒක මහ සතුටක් මට තියෙනවා. ඒක හිතෙන් එන්නේ. ඒ වගේම මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ ශරීරයේ තියෙන අසංවාදයේ රුධිර නාලයක් සම්බන්ධන වල එක අවයවයක්. රුධිර නාලයක් සම්බන්ධ නොවන ශරීරයේ තියෙන අවයවයේ කුමක්ද කියන ප්‍රශ්නේ අහන්නේ. මේකට වටිනා තෑග්ගක් දෙන්න උත්සව කාලේ වටිනා තෑග්ගක් දෙන්න ඔබතුමා සූදානම් වෙලා ඉන්නවා. අපේ අසංගලයි මේ වැඩසටහන පහලින් කමෙන්ට් කරන්න පුළුවන් තමන්ගේ නමයි, දුරකථන අංකයයි, පිළිතුරයි. ඔබතුමාගේ වටිනා කාලේ අපි වෙනුවෙන් කැප
බොහෝම සුදි එමනම් ආයි දවසක ආයි වැඩසටහනකදී හම් වෙනතුරු සමු ගන්නවා ආශි බොහෝ වේවා හොඳයි හොඳයි සම්මාත්‍ය අසංග ලයිව් අපේ අලුත්ම වැඩේ රෑ 10යි 10 ඔබ කැමැත්තෙන් ඉන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්න මරණසන්න අත්දැකීම මරණයට පෙරදුටු මරණය අපි කියන්නේ එළව ගිහිල්ලා මෙලවාව කියලා එවැනි අත්දැකීම පෙරභවයේ පිළිබඳ අත්දැකීම මේ විශ්වය තුල එවැනි සිදුවීම් දහස් ගණනාවක් තියෙනවා එවැනි සිදුවීම් අපි ඔබට කියන වෙලාව තමයි සිකුරාදා රෑ 10යි 10 අසංග ලයිව් subscribe කරලා තියාගන්න bell icon එක click කරලා තියාගන්න අසංග ලයිව් තුලින් විශේෂයෙන්ම අසංග ලයිව් YouTube නාලිකාව තුලින් ඒ වගේම අසංග ලයිව් Facebook එක follow කරලා තියාගන්න like කරලා තියාගන්න ඔබට ඒ තුලුත් රෑ 10යි 10 ගැන දැනගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් අපි හම්බෙමු රෑ 10යි 10ට හරියටම සිකුරාදා